ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර මේ දිනවල එක් දින තරගාවලියක් පැවැත්වෙනවා. ඉතින් මේ තරගාවලියේ හතරවන තරගය පැවැත්වුණා 15 වෙනිදා. විශේෂ තරගයක් බවට පත්වෙනවා. ඒ තමයි ලකුණු 416ක් ලබා ගන්නවා දකුණු අප්‍රිකානු කණ්ඩායම. ඉතින් කඩලු පහක් දැවී තමයි මේ ලකුණු 416 ලබා ගන්නේ. නමුත් මෙහි විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි පළවෙනි පන්දු වාර 25 වන විට දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 416ක් ලබා ගනීද කියලාවත් හිතාගන්න බැරි තැනක සිටින්නේ. ඒ තමයි ලකුණු 120යි කඩලු 2යි පන්දු වාර 25ක් අවසානයේදී. නමුත් පන්දු වාර 50 අවසන් වන විට ලකුණු 416යි කඩලු 5ක් බවට පත් වෙනවා. ඒ කියන්නේ අවසාන පන්දු වාර 25ට ලකුණු 296ක් ලබාගෙන තිබෙනවා. පන්දු වාරයක වේගය ගත්තොත් 12ක් පමණ වෙනවා පන්දු වාරයක වේගය එතෙන් පටන්. ඒට හේතුව වන්නේ දකුණු අප්‍රිකානු මැදපෙළ පිතිකරු හෙන්රි ක්ලාසන් දැවැන්ත ලකුණු 174ක් ලබා ගැනීම. පන්දු 83කදී තමයි මේ 174 ලබා ගන්නේ. 6 පහරවල් 13ක් සහ 4 පහරවල් 13ක් මේකට අදාළයි. ඉතින් වේගය 209ක් බවට පත් වෙලා තියෙනවා. මෙයත් වාර්තා අතරට යන්නේ එක් දින තරගයකදී නොම්බර 5 හෝ ඊට පහලින් ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙකුගේ හොඳම දෙවන ලකුණ විදිහට ලෝ අංක 1 සිටින්නේ ඉන්දියාවේ සුපිරි ක්‍රීඩක කපිල් දේව් 83දී සිම්බාබ්වේට එරෙහිව 175ක් නොදැවී ඔහු ලබාගෙන තිබෙනවා පන්දු 138කදී. හැබැයි මෙම ඉනිම පන්දු 83කදී 174ක් ඉතාම වේගවත් ඉනිමක්. මෙම ඉනිම ලෝකයේ හතරවන වේගවත්ම 150 බවට පත් වෙනවා. පන්දු 77කින් ලකුණු 150ක් ලබා ගැනීම. අංක 1ට ඉන්නේ ඩිවිලියස් පන්දු 64කින් 150, 65 ජෝස් බට්ලර්, 76 ඒත් ජෝස් බට්ලර්, ක්ලාසන් 77යි 5 සිටින්නේ වොට්සන් 83කින්. ඒ වගේම තවත් වාර්තාවක් මේකට අදාළ වෙනවා. ඒ තමයි වේගවත්ම ලකුණු 200ක සම්බන්ධතාවයේ ඩේවිඩ් මිලර් සහ ක්ලාසන් අතර තමයි ලකුණු 222ක සම්බන්ධතාවයක් පන්දු 92කදී. පන්දු වාරයක වේගය 15කට ආසන්නයි. එය තමයි ලෝකයේ අංක 1 200 වන වේගවත්ම සම්බන්ධතාවයේ විදිහට සඳහන් වන්නේ. ඒ වගේම එක් දින තරගයකදී අවසාන පන්දු වාර 10ේදී ලබාගත වැඩිම ලකුණු සංඛ්‍යාව විදිහටත් මේ සඳහන් වෙනවා. දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු 173ක් ලබාගෙන තිබෙනවා. මීට කලින් 164ක් එංගලන්ත කණ්ඩායම 2022දී නෙදර්ලන්තයට එරෙහිව අවසාන පන්දු වාර 10ේදී ලබාගෙන තියෙන්නේ. ඉතින් මෙය 173ත් එක්ක තවත් වාර්තාවක් බවට පත් වෙනවා. ඒ වගේම තවත් වාර්තාවක් එනවා ඒ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට. ඒ තමයි ඒක සුබවාදී වාර්තාවක් වෙන්නේ නැහැ. ඒ තමයි ඇඩම් සැම්පා එක් දින තරගයකදී වැඩිම ලකුණු ලබා දුන්නු පන්දු යවන්නා බවට පත් වෙනවා. ඉතින් ලෝකයේ අංක 1 පන්දු යවන්නේ එක් තමයි ඇඩම් සැම්පා. නමුත් ඔහු මෙම ලකුණු සංඛ්‍යාව ලබා දීමට සමත් වීමත් එක්ක ඔහු ලෝකයේ සම ස්ථානයට එනවා. ඒ තමයි 2006දී ඒත් ඕස්ට්‍රේලියානු ක්‍රීඩකෙක් ඒ සිදුවී තිබෙන්නේ දකුණු අප්‍රිකාවට එරෙහිව 2006දී ලකුණු 113ක් ලබා දී තිබෙනවා තමාගේ පන්දු වාර 10ේදී. ඇඩම් සැම්පත් පන්දු වාර 10ේදී ලකුණු 113ක් ලබා දී ලෝකයේ සම මට්ටමට ඇවිත් තිබෙනවා. ඉතින් එම තොරතුරු තමයි වාර්තා අතරට යන්නේ. සාමාන්‍යයෙන් තරඟ වාර්තාව බැලුවොත් එහෙම ඕස්ට්‍රේලියානු කණ්ඩායම පරාජයට පත්වන්නේ ලකුණු 164කින් දැවැන්ත පරාජයක් අත්වන්නේ. ඒ වගේම දකුණු අප්‍රිකානු කණ්ඩායමක් ඕස්ට්‍රේලියාවට එරෙහිව ලබාගත් දෙවන වැඩිම ලකුණු සංඛ්‍යාව වන්නේ මෙම ලකුණු සංඛ්‍යාව. පළවෙනි ලකුණු සංඛ්‍යාව වන්නේ 438ක් කඩලු 9කට 2006 වර්ෂයේදී. මේ 416යි. එතකොට මේක දෙවැනි ස්ථානයට පත් වෙනවා. එතකොට පිළිතුරු වෙනම ගත්තොත් 252යි ඕස්ට්‍රේලියාව ලබා ගන්නේ. පන්දු වාර 35යි සම්පූර්ණයෙන්ම ක්‍රීඩා කරේ සියලු දෙනා දැවි යනවා. මෙහිදී අවසාන පන්දුවේදී දැවි යනවා ලකුණු 99කට ඇලෙක්ස් කේරි. ඇතනම ශතකයක් ලබා ගැනීමට තිබූ අවස්ථාව අවාසනාවන්ත ලෙස නැති වුණා. පන්දු 77කින් ලකුණු 99ක්, 6-4යි 4-9යි ලබාගෙන ඇලෙක්ස් කේරි. එය තමයි වැඩිම ලකුණු සංඛ්‍යාව. ඊට පස්සේ ලකුණු 35 ටීම් ඩේවිඩ් ලබා ගන්නවා. අනෙක් ක්‍රීඩකයෝ සාර්ථක වුණ නැහැ. මෙම තරගයේ නායකයා බවට පත්වන්නේ මිච් මාෂ්. ඉතින් අවසාන තරගය නැත්නම් පස්වන තරගය තමයි තීරණාත්මක තරගය බවට පත්වන්නේ. එය පැවැත්වීමට නියමිතයි 17 වෙනිදා. මෙම තරගයේ ජයග්‍රහණය කරන කණ්ඩායම තරගාවලිය ජයග්‍රහණය කිරීමට සමත් වේවි. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.